දැන් කනගාටු වට කාරණයක් මොකද අපි අන්තිම තරඟ ඉවර වෙලා අපිට රාත්‍රියේ තමයි ඒ ගැන දැනගන්න ලැබුණේ. ඉතින් අපි පහුවෙන්ද අපි ඕස්ට්‍රේලියාවෙන් පිටත් වුණා. ඉතින් මම ඒ ගැන වැඩි විස්තරයක් දන්නේ නැහැ. නමුත් මාධ්‍යවල පළ වෙලා තියෙන කරුණු තමයි අපි දන්නේ. මම හිතන්නේ පෞද්ගලික ක්‍රීඩකයන්ගේ හැසිරීම් රටාවන් ගැන ඒ කියන්නේ උන් ඒ ගැන වගකීමක් බාරගත යුතුයි. අපි ඒත් බලමු ඒ පරීක්ෂණ වලින් මොකද වෙන්නේ කියලා. මම හිතන්නේ එතකන් අපිට කියන්න අමාරුයි ඇත්තට මොකද වෙලා තියෙන්නේ කියන එක. අපි ඔහුටත් ඒ අවස්ථාව ලබා දිය යුතුයි. නමුත් අවාසනාවන්ත සිද්ධියක්. මොකද අපි සාමාන්‍යයෙන් කණ්ඩායමක් විදියට ගියාම අපි බලන්නේ පුළුවන් තරම් නීතිගරුකව ඒ රටවල් වල හැසිරිලා නැවත මව්බිමට එන එක. ඉතින් ඒ වගේ අවස්ථාවක ක්‍රීඩකයන්ගේ අතින් මේ වගේ දේවල් වෙන එක ඉතාමත් කනගාටුවට කාරණයක්. ඉතින් අපි නීතියට ඉඩ දීලා බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මම හිතන්නේ මේක මේ පළවෙනි පාර නෙමෙයි වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන් අතින් මේ නිදේවල් වෙලා තියෙනවා ඕන තරම් ලෝකයේ අනිත් රටවල් වලත්. ඉතින් මම හිතන්නේ ඒ වගේ දේවල් ඉදිරියේදී නොවෙන්ට වග බලා ගැනීම ඉතාමත් වැදගත් කියලා. අපි පාසල් ක්‍රීඩකයන් එක්ක නෙමෙයි මේ තරගාවල් වලට යන්නේ වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන් එක්ක. මම හිතන්නේ ඔවුන්ටයි ඒ වගකීම තියෙන්නේ. ඔවුන්ගේ හැසිරීම් රටාව ඔවුන් ගන්නා තීරණ වල වගකීම තියෙන්නේ ඔවුන් අතේ. කණ්ඩායමක් විදිහට අපේ රාමුවක් තියෙනවා අපි හැසිරෙන යුතු. ඒ ගැන ලොකු අවබෝධයකින් තමයි අපි මුළු තරගාවලිය පුරාම ක්‍රීඩා කරේ හැසිරුණේ. ඉතින් අවාසනාවකට මේ සිද්ධිය අන්තිම දවස් දෙක තුනේ තමයි වෙලා තියෙන්නේ. ගොඩක් කනගාටු වෙනවා කණ්ඩායමේ අනිත් ක්‍රීඩකයන් වෙනුණු මෙවන් දෙයක් වීම ගැන. නමුත් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපි බලමු ඒ රටේ නීතිය අනුව ඇත්තට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. නමුත් කණ්ඩායමක් විදියට අපේ යම් කිසි විදියක ආත්මගරුත්වයක් තියෙනවා අපි හැසිරිය යුතු ආකාරය ගැන. ඉතින් ඒ ගැන ගොඩක් කනගාටු වෙනවා. ඕනම ක්‍රීඩකයෙක්ට තරුණ ක්‍රීඩකයෙක්ට මේක හොඳ පාඩමක්. තමන් කොහොමද ඉදිරියට වෘත්තීය මට්ටමේ ක්‍රීඩා කරනවා නම් තමන්ගේ හැසිරීම් කලාපය ගැන හොඳ පාඩමක්. ඉතින් මං හිතනවා අපි අර හැමතිස්සම කියනවා වගේ අපි පාඩම් වලින් ඉගෙන ගත යුතුයි. නමුත් ඉදිරියේදී මේ වගේ දේවල් නොවෙන්න මම හිතන්නේ අපි ක්‍රීඩකයන්ව දැනුවත් කිරීමත් ඉතාමත් වැදගත් කියලා. කණ්ඩායමේ හොඳ දක්ෂතා තිබුණාට කනගාටු වෙනවා අපිට අවසාන පූර්ව තරඟ වලට එන්න බැරි වීම ගැන. මොකද බොහෝමයක් තරඟ වල සුපුරුදු දක්ෂතා තිබ්බට අවශ්‍යම කරන තරඟ වල අපි අතින් වැරදි වුණා. මං හිතන්නේ ක්‍රීඩකයන් විදියට උන්නේ ගැන දන්නවා. මේ වගේ තරඟාවලියක හොඳ කණ්ඩායම් එක්ක වැරදි ඒ වගේ අතපසුවීම් කරලා ජයග්‍රහණය කරන්න අමාරු. විශේෂම ලෝකුසලාන්නේ වගේ තරඟාවලියකදී ඒ ගැන කනගාටු වෙනවා. මං හිතන්නේ ඒ වැරදි හදාගන්න එකත් ඒ වගේ ඒ අත්දැකීම් එක්ක ඉදිරියට යන එකත් තමයි තාමත් වැදගත් කියලා. මම හිතන්නේ සහැල්ලුවට ගත්තේ නෑ. කණ්ඩායම හොඳ මානසිකත්වයක හිටියේ ආසයන් කුසලානය ජයග්‍රහණය කළා. නමුත් ලෝකුසලානයේදී ක්‍රීඩා කරන්න ලැබෙන කණ්ඩායම් විවිධාකාරයි. ඒ වගේම ඕස්ට්‍රේලියානු තනතිරු වෙනස්. ඉතින් ඒවට හැඩ ගැස්වෙන්න ඕනේ. මම හිතන්නේ ඒක තමයි තිබ්බ ලොකුම චැලෙන්ජ් එක ටීම් එකට. ඉතින් ඒ අනුව තමයි හැඩ ගැස්ුනේ. හැම තරගෙදීම හොඳ විදිහට ඒ කියන්නේ තරඟයට ප්‍රවේශ වුණාට ඒ තරඟයේ පුරාවම ඒ මට්ටම තියාගෙන ගියේ නැහැ. මම හිතන්නේ ඒකින්ද තමයි අපිට අවශ්‍ය කරන තරඟ. ඒ කියන්නේ මම හිතන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් නවසීලන්ත කණ්ඩායමත් එංගලන්ත කණ්ඩායමත් ඒ තරඟ තුන තමයි අපිට අභියෝගයට තිබ්බ තරඟ තුන. ඉතින් ඒ වගේ හොඳ තරඟ දීලා පරාජය වුණේ. නමුත් අපිට අවස්ථාව තිබ්බා ඒ තරඟ තුනේම ජයග්‍රහණය කරන්න අවස්ථාව තිබ්බා. ඒ අවස්ථාවන් වලදී ඒ අවශ්‍ය කරන වෙලාවන්හිදී කණ්ඩායම අතින් වැරදි වුණා. ඒ කියන්නේ පිටිකරණ අංශයෙන් පන්දු යවනාංශය වගේම පන්දු රකින අංශයෙන් අංශ තුනෙම. ඉතින් ඒ වැරදිහිඳ තමයි අපිට ඒ තරඟ තුන ජයග්‍රහණය කරන්න බැරි වුණේ. ඉතින් මං හිතන්නේ ඒකට තමයි හේතුව අපි අර්ධ අවසාන තරඟාවලියට එන්න බැරි වෙච්ච එක. තරඟාවලියෙන් තරඟාවලියට වෙනස්. ඉතින් අපි ආශානු කුසලානේ හොඳට සෙල්ලම් කරා අවසාන තරඟයට ඇවිල්ලා තරඟ ජයග්‍රහණය කරා. ලෝකුසලානේ වෙනස්. ඉතින් ඒකට සහභාගි වෙන රටවල් වෙනස්. ඒ සෙල්ලම් කරපු තනතිරු වෙනස්. ඉතින් ඒ අනුව අපි හැඩ ගැස්සෙන්න ඕනේ. ඒක තමයි ක්‍රීඩකයන්ට තියෙන චැලෙන්ජ් එක. ඉතින් ඒ අනුව තමයි ක්‍රීඩා කරේ. නමුත් අර කිව්වා වගේ ඒ අපිට අවශ්‍යම කරන තරඟවලදී අපි අතින් අතපසුවීම් වුණා. ඒ අතපසුවීම් වෙච්ච හින්දා තමයි තරඟ පරාජය වුණේ. මම හිතන්නේ කණ්ඩායම හිටපු තත්ත්වයට වඩා ගොඩක් හොඳ තත්ත්වයක ඉන්නේ. තරුණ කණ්ඩායමක්කට තමයි ආයෝජනය කරලා තියෙන්නේ දැන් අවුරුදු එකහමාරක් දෙකක වගේ කාලෙක ඉඳලා. ඉතින් ඒ කණ්ඩායම අපිට පේනවා ඉදිරියට යනවා කියලා. ඒ වගේම ඉදිරියට යන ගමන් උන් අතින් අඩුපාඩුකම් වෙනවා. ඉතින් ඒ ඇවිල්ලා අත්දැකීම් අඩුකම සමහරක් වෙලාවල් වලට ඒ අවස්ථාවන් වලදී ඒ ඔවුන් ගන්නා තීරණ අනුවත් ඒ දේ වෙනවා. ඉතින් ඔවුන්ට ඒ අත්දැකීම් එක්ක ඉදිරියට යන එක තමයි අවශ්‍ය වෙන්නේ. මොකද මං එදා ඒ කියන්නේ අපි මේ ලෝකස්ථාන තරඟාවලියට ඉස්සෙල්ලා ගිය අවුරුද්ද අපි පටන් ගද්දි මේ කණ්ඩායමත් එක්ක අපි කිව්වා ඔවුන් අතින් අතපසුවීම් වෙයි. නමුත් ඒ අතපසුවීම් හදාගෙන උන්නේ අත්දැකීම් අනුව ක්‍රීඩා කළ යුතුයි කියන එක. ඉතින් අපි තාසය හැමදේම හරියටම වෙලා ඉදිරියට යනවා නම් නමුත් සමහරක් වෙලාවට ඉදිරියට අඩි දෙකක් තියද්දි ආය
ඉතඩියක් පිටිපස්සට ගන්නවා. ඉතින් ඒ අනුව තමයි මේ කණ්ඩායම සැකසෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ කණ්ඩායම අධ්‍යක්ෂකින් එක්ක ඉදිරියට යයි කියලා. අවාසනාවන්ත සිද්ධීන් බොහොමයක්. මොකද අපේ පළමු පෙළ පන්දු යවන්නන් කීප දෙනෙක්ම ආබාධ වලට ලක්ුණා පළවෙනි තරඟවලදීම. ඒ අපි සෙල්ලම් කරපු ක්‍රීඩාංගන වෙන්න පුළුවන්. උන් මේ තරඟාවලියට එද්දී සරසනු ආකාරය වෙන්න පුළුවන්. බොහෝ කරුණු කාරණා ඒකට බලපාන ඉඩ තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ ඒ ගැන විශේෂඥ කට්ටියත් එක්ක වාඩි වෙලා සාකච්ඡා කරලා ඉදිරියට යද්දී ඒ වගේ දේවල් නොවෙන්න වග බලා ගන්න එක. මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම ලෝක ස්නානකද යද්දී අපේ දක්ෂම ක්‍රීඩක කියන්න අපි පුළුවන් තරම් බලන්න උනේ තරඟාවලිය පුරාම ක්‍රීඩා කරන්න. ඉතින් ඒකට අපිට විශේෂයෙන්ම වේග පන්දු යවන්නන් ඕස්ට්‍රේලියානු වගේ තනතිරු වල අහිමි වීම ඉතාමත් අවාසනාවට කරුණක්. ක්‍රීඩා ලෝලින් සියලු දෙනාම සෑහෙන සහයෝගයක් ලබා දුන්න කණ්ඩායමට හැමදාමත් වගේ ජනතාව ක්‍රීඩා ලෝලින් කණ්ඩායමත් එක්ක හිටිය. මං හිතනවා ඔවුන් ක්‍රීඩාව පිළිබඳවත් කණ්ඩායම පිළිබඳවත් ධනාත්මකව හිතයි කියන එක ගැන හිතලා අපි ඉදිරියට අතපසු වීම හදාගෙන ඉදිරියට හොඳ සංචිතයක් නිර්මාණය කරලා ක්‍රීඩාව ඉදිරියට ගෙනියන එක තමයි වැදගත් වෙන්නේ.